අපි ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගේ නවසරයි. ඒ වගේම දැනට සභාවේ අපි හිටපු බොහෝ දෙනෙක් කාල වේලාව ඉක්ම ගොස් තිබෙන නිසා අපිටත් ගිහින් තියෙනවා. ඉතින් අපි මේ අවස්ථාවේ අපි ඒටිආර් රත්නතුමා අපි සමග සිටිනවා. එතුමා අන්තර්ජාතික වශයෙන් මේ පිළිබඳ ඉතා දැනුමක් තියෙන මහත්මේ. ඒ වගේම අපේ ජවනහා පිටිය මනලකී රස සූරියක සුගත්තිල කරන්න මේ අවස්ථාව ඉන්නවා. ඒ වගේම සාලිය මැතිතුමා අපිත් එක්ක මේ අවස්ථාවේ ඉන්නවා. ඒ වගේම සමාජයතනේ සභාපතිතුමා අශෝක අබේගුණවර්ධන මැතිතුමා. ඒ වගේම අපි දන්න කියන ඒ වගේම දුර බැහැර සිට පැමිණි බොහෝ දෙනෙක් සභාවේ රැඳී ඉන්නවා. මම මුලින්ම අපේ නහන මගේ මං ගැන අහන එක ප්‍රශ්නයක් මාත් වෙලා අහනවා. මේ නිහඬද කියලා. රට දැන් විනාශ වෙන්න යන්නේ මහා විශාල ප්‍රශ්නයක්. කෝ කතා කරපුවා කෝ නැද්ද කියලා. අපි කියන්න කැමති මේ රටේ ඕනම භයානක ප්‍රශ්නයකදී අපි මැලියත් වෙනවා. මේ ආණ්ඩුව පරිවර්තනය කරා වගේම ජනතාවට හානි කර දෙයක් වෙනවා නම් ඒ සම්බන්ධයෙන් ඕනම මොහොතක අපි තීරණාත්මකව වැඩිහත් වෙලා ඒක වෙනස් කරන්න කැප වෙන බව මම මේ අවස්ථාවේදී කියන කැමතියි. ඊළඟට අහනවා මේ මොකද කරන්නේ කියලා. කරන්නේ ජනතාව අතර මේ කාර්ය සඳහා කැප වෙන එක. මේ ආණ්ඩුව යටතේ අපි හිතුව කරුණු දෙකකට අපි කණ්ඩායමක් හැටියටත් පුජ්‍යලෙක් හැටියටත් මා කල්පනා කරා. කරුණු දෙකක් අපට පේනවා ඉතා වැදගත්. එකක් තමයි මේ රටේ ගොවිතැන වෙනස් කිරීමෙන් රට ස්වාධීන නිදහස් නිවහල් රටක් කරන්න පුළුවන් කියන කාරණය. දෙවැනි කාරණය තමයි අපේ රටේ බලශක්ති ප්‍රශ්නයට උත්තරයක් අපි හොයාගත්තොත් අපේ රට ස්වාධීන නිදහස් නිවහල් රටක් වෙනවා කියන කාරණය. අශෝක අබේගුණවර්ධන මැතිතුමා ගැන කතා කරා. මේ සම්බන්ධයෙන් මම එතුමා තමයි මේ සම්බන්ධයෙන් ඉන්නේ කතා කරන්න ඉන්නේ. මම හිතුව මගේ ජීවිතයේ මේ අවධිය මේ සංක්‍රාන්තික මොහොතේ මා කළ යුතු ප්‍රධානම කාර්යය හැටියට මා දැක්කේ මේ රටේ අද අත්වලා තියෙන මේ ඉරණමෙන් ජනතාව නිදහස් කර ගැනීම සඳහා කැපවීම. අපි ගත්තොත් ඇයි අපි වසවිසින් තොර ගොවිතැනක් සඳහා වැඩසටහන ආරම්භ කළේ? අද මේ රටේ ජනතාව ඉතාම දරුණු තත්ත්වයකටද පත් වෙලා තියෙනවා. අර කලින් කතා කරපු දමයන්ති මහත්මිය කතා කරපු කාරණා අද ලංකාව තුළ අත්විඳින සිටිනවා. බලන්න ප්‍රධාන පාසලකට ගිහිල්ලා ළමයි 40ක් ඉන්න පන්තියේ කී දෙනෙක් තරබවුල ළමයිද ඉන්නවද කියලා. ඒ වගේම පහුගිය දිනක ජන සංඛ්‍යාලය ගැන දෙපාර්තමේන්තුවෙන් ඉදිරිපත් කළ අපේ රටේ ජනගහණයෙන් හැම තුරෙන් එක්කෙනෙක්ම එක්ක දියවැඩියාව එක්ක කොලෙස්ටරෝල් එක්ක වහකොඩ රෝගය මොනවා හෝ රෝගයකින් දුක් විඳින් බෙහෙත් පෙති ගිලින තත්ත්වයකට පත් වෙලා තියෙනවා. හැමෝම සාක්කුවේ බේට් ටිකක් දාගෙන තමයි අද ජීවත් වෙන්නේ. මේක ජනගහන විශාල පිරිසක් අද ඒ තත්ත්වයට පත් වෙලා තියෙනවා. 70,000ක් අද වෙන විට වහකොඩ රෝගයෙන් දුක් විඳිනවා. ඔවුන් මරණයට දින ගණනින් ඉන්නේ. 25,000කට අධික පිරිසක් මේකට මැරිලා තියෙනවා. තවත් පිළිකා රෝග අවුරුද්දකට 20,000ක් විතර දැන් ලියාපදිංචි වෙන තත්ත්වයට පත් වෙලා තියෙනවා. මෙන්න මේ තත්ත්වය මේ ඛේදනීය තත්ත්වයෙන් අපි නිදහස් වෙන්න ඕන. අද වර්ෂයකට ඩොලර් බිලියන 4ක විතර ආහාර ගෙනෙනවා. කිරි පිටි ගෙනෙනවා බිලියන 50ක විතර. සීනි ගෙනෙනවා බිලියන 60ක විතර. තව ලුණු ගෙනෙනවා අපේ රට කරවලක් ගෙනෙනවා. ඕඩන් දෙයි එපා දෙයි හැමදේම අපි ගෙන ගන්නවා. ඒ වගේම අපි පැකට් කළ ආහාර, නිමි ආහාර, රසකාරක ආහාර විශාල ප්‍රමාණයක් වෙළඳපොළට ඇවිල්ලා තියෙනවා. අපි දරු පරම්පරාව විශාල වශයෙන් නාගරික සමාජ විශේෂයෙන්ම අද මේ කරා ක්ෂණික ආහාර සඳහා යොමු වෙලා තියෙනවා. එහි ප්‍රතිඵල දැනුත් අත්විඳින්න තියෙනවා, ඉදිරි පරම්පරාව අත්විඳින්න තියෙනවා. මෙහිදී අපි කියන්නට ඕන මේ වසවිස නිසා අපට ඇති වෙන බලපෑම කොයි වගේද කියලා. අද මිනිසුන්ගේ ඇඟේ ශෛල, ජාන, පරිසර පද්ධතිය සම්පූර්ණයෙන්ම විනාශ වෙන තත්ත්වයකට පත් වෙලා තියෙනවා. අපේ අනුරාධපුර පොළොන්නරුව වගේ ප්‍රදේශවල හිටපු වඩු අද මේ ගේ කුරුළුනේ වඩු කුරුළු කූඩුවක් අත දකින්නේ නැහැ. අද ගංගාවක ඇරක දොලක හිටපු මාෂ්‍යෝනේ සිරිපාද යන සමනල්ලුනේ ඒ සත්තුන්ට වෙච්ච හානි. අපට ප්‍රධාන අයිතිය බොන්න වතුර ටිකක් තියෙන එක. අද බදුල්ල වගේ දිස්ත්‍රික්කයක ගත්තත් පීචායගේ හතරකට වඩා ඉහළට ගිහිල්ලා තියෙනවා.
මුළු ජනාස සෑම දෙයක්ම වසවිස වලින් පිරිච්ච තත්ත්වයට පත් වෙලා තියෙනවා. බීමට සුදුසු ජලයක් නෙමෙයි අද ලංකාවේ තියෙන්නේ. අපි හැමෝම ඒ කඳුකර ප්‍රදේශයෙන් ගංගා දහනාවල එන වතුර තමයි ක්ලෝරින් ටිකක් දාලා සුද්ධ කරලා අපිට බොන්න දෙන්නේ. ඒ සුද්ධ කරාට ඒ වතුරල තියෙන විෂ එකක් කැඩ්මියම් නවත්ත ගන්න බෑ, ආසනික් නවත්ත ගන්න බෑ, ඒව අපේ ශරීරය ගත වෙනවා. ඒ නිසා තමයි අද අපි පිළිකා රෝගින් බවට පත් වෙලා තියෙන්නේ. මෙන්න මේ වහල් භාවයෙන් මේ මුළු මහත් ජාතියම රෝගී තත්ත්වයට පත් කරන මේ විනාශයෙන් රට ගලවා ගැනීම සඳහා තමයි වසවිසෙන්තර ගොවි ප්‍රතිපත්තිය අපි ඉස්සරහට ගෙන ආවේ. මේක ලේස් පහසුකාරයක් නෙමෙයි. අපි ග්ලයිකොසේට් තහනම් කර අවුරුද්දක් යන කලින් නිලධාරීන්ගේ අවශ්‍යතාවය මත ග්ලූකොසිනේට් කියලා ඊටත් වැඩි විෂ වර්ගයක් ආපහු ගෙන ආවා. ඒකත් අපි ජනාධිපතිතුමාගේ මැදිහත් වීමෙන් එයත් අපි තහනම් කරනු ලබලා තියෙනවාද? මෙන්න මේ විදිහට අපේ රටේ මේ කාර්ය කරන්න යද්දි විශාල බාධා ප්‍රමාණයක් තියෙනවා. විශේෂයෙන්ම අපේ බොහෝ පුරුදු වෙලා තියෙන්නේ විශ්වවිද්‍යාල උගන්වන්නේ කොහොමද වසවිසෙන් තොරව ගොවිතැන් කරන්න කියලා. අපේ ප්‍රදර්ශනය නම් කරා වසවිසෙන් තොර මේ ප්‍රදර්ශනයක් කියලා. එතකොට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ප්‍රදර්ශනයක් පැවැත්වුවා අපේ පහුගිය දවස්වල බණ්ඩාරනායක සම්බන්ධසල ප්‍රදර්ශනයේදී. විශ්වවිද්‍යාලය මොකද කිව්වේ? මේක වසවිසෙන් තොර කියලා කියන්න එපා කිව්වා. මේ ප්‍රදර්ශනේ වසවිසෙන් තොර ප්‍රදර්ශනයක් කියලා කියන්න එපා කිව්වා. ඒ එතෙන්ට තමයි අපේ යටත් විජිත අධ්‍යාපන ක්‍රමයේ යටතේ මේ සමාගම් වලින් හදපු විශ්වවිද්‍යාල ඉගෙනගත්ත දැනුවත් අයගේ විඥානය ඒකයි. ඒ නිසා මේක අපි හිතන තරම් ලේසි කාර්යයක් නෙවෙයි. මේ කාර්යය දිහා වැදගත් වෙන්නේ ජනතාව. ඒක නිසා තමයි අපි පාරිභෝගික ජාලයක් ඇති කිරීමේ වැදගත්කම ගැන අපි කල්පනා කළේ. ඇයි අපි පාරිභෝගික ජාලයක් ඇති කරන්න කියලා කල්පනා කරන්නේ? කරුණු ගණනාවක්. එකක් තමයි පාරිභෝගිකයාගේ දැනුවත්කම. අපි කන්න ඕන මොකද්ද, නොකන්න ඕන මොකද්ද, හොඳ මොකද්ද, නරක මොකද්ද කියලා තෝරා ගැනීමේ අයිතිය පාරිභෝගිකයාට තියෙනවා. එහෙනම් එහෙදී වෙනද සමාගම් පරාජය කරලා ඒ වෙනද සමාගම් වලට වැටත් බැඳලා ජනතා ව්‍යාපාරයක් අපිට හදන්න පුළුවන්. සමහර වෙලාවෙදී රජයේ ප්‍රතිපත්ති නීති තව වැදගත් වෙනවා. අපි මොන කිරිපිටිවල මොනවද තියෙන්නේ, අපි කරන බීම් පැකට් එකේ මොනවද තියෙන්නේ, ඒ අන්තර්ගතයන් පිළිබඳ පරීක්ෂණ කළා ඒ පිළිබඳ ජනතාව දැනුවත් කරන්න අපට පුළුවන්කම තියෙනවා. ඒ වගේම වැරදි ආහාර රටාවලින් ජනතාව මුදා ගන්න අපට හැකියාවක් තියෙනවා. ඒ දිහා වැදගත් වෙන්නේ ජනතාව දැනුවත් කිරීම. ඒ වගේම අද කවුරුත් දන්නවා වසවිසෙන් තොරව අපි වැඩසටහනකට ගියා. ඒ වැඩසටහන කරපු ආකාරය කවුරුත් දන්නවා. අපි මුලින්ම මේක හුඟක් අමාරු වුණා. අද වෙනකොට අපි බහුගිය ගන්නේ අක්කර 20000කට වඩා වී ගොවිතැනේදී අපි වගා කළා. සාමාන්‍යයෙන් අස්වැන්න හාල් කිලෝ කෝටියක් විතර ඉදිරි කාලය තුල වෙළඳ පොළට එන නියමිතව තියෙනවා. අද වෙනකොට අපේ මැදිහත් වීම ලක්ෂ 6ක හාල් ප්‍රමාණයක් අපි වෙළඳ පොළට නිකුත් කරලා තියෙනවා. දැන් ප්‍රශ්නය මේ වසවිසෙන් තොර ගොවිතැනේදී මුකට අපිට තියෙන අභියෝගය කියලා අපි තේරුම් ගන්න ඕන. අශෝක අභිගුණවර්ධන මහත්මයා කියන පැහැදිලි කරා. මුලින්ම අපේ අභියෝගය පරිවෝධ සම්පූර්ණයෙන්ම නවත්ත ගන්න එක. ඒ කියන්නේ ග්ලයිකොසේට් කියලා හඳුන රවුන්ඩ් අප් හෝ විනා පූර්ණ වල්නාශක සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම දැනටමත් අපි ඉවත් කරලා තියෙනවා. තවත් වල්නාශක වර්ග තියෙනවා. දෙවණුව ගන්න ඒකත් අපි නවත්ත ගන්න බලාපොරොත්තු වෙනවා. කෘමිනාශක විශාල වශයෙන් අපි යොදලා ඒකත් අපි නවත්ත ගන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම පොහොර රසායනික පොහොරවල විශේෂයෙන්ම අපි ලෝක සෞඛ්‍ය සංවිධානයේ පර්යේෂණ වලින් පෙන්නවා ඉතා පැහැදිලිව අපි ගන්න TSP වල ට්‍රිපල් සුපර් ෆොස්ෆේට් වල විශාල වශයෙන් ආසනික කැම්පින් තියෙන බව ඔප්පු කරලා තියෙනවා. ඉන්සා බලාපොරොත්තු වෙන සම්පූර්ණම රසායනික පොහොර වලින් තොරව අපට අපේ පොහොර ටික හදා ගන්න පුළුවන් කියන විශ්වාසය ජනතාව තුළ හදා ගන්න. ඒ කල හැකිද කියන ප්‍රශ්නේ දැන් අහනවා. පොහොර තියෙනවද? පොර අදාගන්නේ කොහොමද? මගිනුත් මෙතන ඇහුව දැන් ඔය කියන තරම් පොර තියනවාද කියලා මම ඒකයි කල්පනා කරේ. මේකේ වචනයක් කියන්න ඕන මිනිස්සු වල විශ්වාසය ගොඩනගා ගන්න. පොර කියන්නේ මොනවද? යූරියා. මේ අපේ කොළවල තියෙන ඒවා. අපි වගා ගන්න වගාව භෝගවලම මුංගට ගත්ත මුංගටවල ගැටිතිවල ඕන තරම් නයිට්‍රජන් උරා ගන්නවා. කොහෙද නයිට්‍රජන් දින වායුවේ? ඔය විදිහට ගත්තම අපිට මේ පොර කියන එක සවහ ධර්මයේ තියෙන. අපේ මල පහවල සත්තුන්ගේ මල ද්‍රව්‍යවල මේ හැමතැනම අපට අවශ්‍ය කරන පොහොර තියෙනවා. අපි චීන වගේ රටක් ගත්තොත් විශාල වශයෙන් මිනිස් මල පහ පාවිච්චි කරනවා.
අපට නම් ඒක හරි හිරිකිතයි කැතයි වගේ දැනෙනවා. නමුත් ඒක චීන විශාල වශයෙන් මහා පරිමාණව කරනවා. ඒ වගේම අපට සත්තුන්ගේ කුකුළන්ගේ වෙන්න පුළුවන්, හරක්ගේ වෙන්න පුළුවන්, සතුන්ගේ මල පහ පාවිච්චි කරන්න පුළුවන්. ඔය වගේ ඒ වගේම පරිසරයේ තියෙන දිරපු ද්‍රව්‍ය අපේ ගෙදර කැලිකසල මේ හැම දෙයක්ම පොහොර. තවත් සමහරු හිතන් ඉන්නවා මේ නාගරික කැලිකසල දාලා ඒවා පොහොර බවට පත් කරන්න පුළුවන් කියලා. ඒක නම් වැරදි චිත්‍රයක්. සමහර අය හිතන් ඉන්නවා මේ කොම්පෝස්ට් දාන්න ඕන අක්කරයකට මේ ටොන් කීයක්ද? ටොන් එකක් විතරයි. මේව තමයි හිතන් ඉන්නේ පොහොර දාන්න අම්මෝ කැලිකසල ටොන් එකක් කිලෝ 1000ක් දාන්නේ කොහොමද කුඹුරකට කියලා. ඒවා සම්පූර්ණ අසත්‍ය. අද මේ ගොවිතැන අද කාබනික පොහොර කියන එක අද කුඩා බෝතලයක අපට ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම කිලෝ 50කින් 60කින් අද අපේ කුඹුරට අවශ්‍ය කරන පොහොර ටික අපට ලබා දෙන්න පුළුවන්කම තියෙනවා. අපි ඒ සඳහා නිෂ්පාදනය කරන ලංකාවේ විද්වතුන් සමග සාකච්ඡා කරලා, දැනුවත් අය සමග සාකච්ඡා කරලා අපි ඒ සඳහා වැඩපිළිවෙලක් ප්‍රතිපත්තියක් හදලා තියෙනවා. අපට මේ කන්නේ දෙයි බලාපොරොත්තු වෙන කුඹුරුවක් කර ලක්ෂ දෙකකට වගේ අපි යන්න බලාපොරොත්තු වෙනවා. එහිදී ඒ අවශ්‍ය කරන පොහොර ටික නිෂ්පාදනය කිරීමේ හැකියාව අපට තියෙන බව දැන් තහවුරු කරගෙන තියෙනවා. ඒ වගේම අපි පොහොර හදන අයට ධෛර්යය දීලා තියෙනවා. ඒ සඳහා වැඩපිළිවෙලක් හදලා තියෙනවා. ඒ නිසා ඒ කාර්යය කෙරෙන බව මම ඔබට කියන්න කැමතියි. මොකද කාලය ඉතා ඉක්මනින් වැය වී යන නිසා. ඊළඟට ඇයි අපි මේ පාරිභෝගික ජාලයක් හදන්න මහන්සි ගන්නෙ? එකක් තමයි වස විසින් තොර ආහාර කියන එක හරි ගණන් පොහොසත් මිනිසුන්ට විතරක්, සල්ලි තියෙන මිනිසුන්ට විතරක් කන්න පුළුවන් දෙයක්. අද සුපිරි වෙළඳපොළ ගිහිල්ලා ගත්තොත් අද හාල් කිලෝවක් රුපියල් 200ක් 250ක් විතර වෙනවා. සමහර සමාගම් වස විස ගහන සමාගම් නිෂ්පාදනය කරලා එවනවා. ඒගොල්ලගේ සමාගමේම නාමයෙන් මෙන්න වස විසින් තොර සහල් කියලා ඒගොල්ලෝ හදනවා. හදලා හැබැයි රුපියල් 250ක් 200ක් විතර වෙනවා. මෙන්න මේ தත්ත්වය විනාශ කරලා සාමාන්‍ය ජනතාවට අඩු මුදලකට කොහොමද හාල් ටික ලබා ගන්නේ, එළවලු ටික ලබා ගන්නේ කියන එක තමයි අපේ වැඩපිළිවෙල තියෙන්නේ. අපි විශ්වාස කරනවා ඉදිරි කන්න වෙනකොට වස විසෙන් තොර සහල් කියන එක රුපියල් 200 ඉඳලා රුපියල් 130 ගානට එන්න පුළුවන්. තවත් කන්නයක් දෙකක් යනකොට ඒක රුපියල් 100ට පල්ලෙහැන් තියාගන්න පුළුවන් කියලා අපි විශ්වාස කරනවා. ඒ අනුව සාධාරණ මිලකට ගොවියන්ට පාරිභෝගික මේ ගොවියන්ට මේ ගොවියන්ගේ නිෂ්පාදනයට සාධාරණ මිලක් ලැබෙන ගම ඔබට අඩු මුදලකට වස විසින් තොර ආහාර ලබා ගැනීම හැකියාව අපි කිත්තේ කරන්න බලාපොරොත්තු වෙනවා. ඊළඟට ගොවියට අද තියෙන ප්‍රශ්නය අපි වෙළඳපොළේ තිබුණාට රුපියල් 200ට හාල් ඒවා මහා විශාල සමාගම් විසින් කරන වැඩසටහන් මිසක් ගොවියට සාධාරණ මිලක් හම්බ වෙන්නේ නැහැ. ගොවියා තමගේ නිෂ්පාදනයේ හැමදාම ගොවියට තියෙන ප්‍රශ්නය තමන්ගේ නිෂ්පාදනයේ සාධාරණ මිලක් නැතිකම. සමහරලාට මිරිස් කිලෝ රුපියල් 20 ගහකවත් රුපියල් 600 වෙනකොට ගොවියට ඒ මිල අධික වීමේ ලාභය ලැබෙන්නේ නැහැ. අන්න ඒ නිසා අපි කල්පනා කළා ගොවියට සාධාරණ මිලකුත් ලැබෙන සාධාරණ මිලට පාරිභෝගිකයාටත් ලබා ගන්න පුළුවන් ක්‍රමවේදයක් අපි හඳුන්වා දෙන්න ඕන කියලා. ඒ අනුව අපි කල්පනා කළා මේ සඳහා කොහොමද මේක කරන්න පුළුවන්? මේකට ව්‍යවසායකයෝ හුඟක් බිහි වෙන්න ඕන. සමායතනයේ තියෙනවා www.sama.gov.lk කියලා වෙබ් අඩවියක්. ඒතර ඒ වෙබ් අඩවිය මගින් ලබා ගන්න පුළුවන්කම තියෙනවා තොරතුරු ඔක්කොම. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා යම් කිසි හැමෝම ව්‍යවසායකයෝ වෙන්න ඕන. නම් අපි දන්නවා මේ හැම තැනම තියෙනවා සුපිරි මහල් තියෙනවා, සාමාන්‍ය මිනිස්සු ජීවත් වෙන මහල් තියෙනවා. දෙකම ගන්න. එතකොට අපි ඊළඟට අපි හදලා තියෙනවා තව වෙබ් එකක් මිනිසුන්ට බඩු ගන්න පුළුවන් තැනක් අපි සකස් කරන්න කල්පනා කළා. ඒ අනුව අපි කල්පනා කරා ඒ සඳහා වෙබ් අඩවිය සකස් කරන්න කියලා. ඒ වෙබ් අඩවිය තමයි දැන් ඔබ ඉදිරියේ මේ දකින්න ලැබෙන්නේ. පිවිතුරු සේවා .lk කියලා අපි වෙබ් අඩවිය හඳුන්වලා තියෙනවා. ඔබට අවශ්‍ය සහල් ලබා ගන්න ඕන නම් දැනටම ඕන තරම් ඔබට සහල් මේ වෙබ් අඩවියට ගිහිල්ලා අඩු මුදලකින් ඔබට ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඉදිරි කාලය තුල එළවලු පළතුරු ඕනම දෙයක් අඩු මුදලකට ලබා ගැනීමේ පහසුකම් ඇති කරනවා. ඒ වගේම මේකේ තවත් අපි දෙයක් ඉදිරි කරන්න බලාපොරොත්තු වෙනවා. ගොවියෝ අපි සංවිධානය කරන යම් යම් ප්‍රදේශවල දැන් මෙතන ඉන්න පළාත්වල ඉඳලා ආපු අය සමහර අය පාරිභෝගිකයෝ වගේම ගොවි ජනතාව. ඒගොල්ලන්ට පුළුවන්කම තියෙනවා මෙතෙන්දී ඉතා වැදගත් කාර්යයක් කරන්න. ඒ තමයි ඒ අය ගොවියෝ හැටියට සංවිධානය වෙන ගමම පාරිභෝගිකයෝ හැටියට සංවිධානය වෙනවා.
අපි හිතමු යම් කිසි සුපිරි මහල් නිවාසයක් තියෙනවා නැත්නම් සාමාන්‍ය ජනතාව ජීවත් වෙන මහල් නිවාසයක් තියෙනවා. ඒ මහල් නිවාසෙට අවශ්‍ය කරන ලෝලු ටික අහවල් ගමේ අපි හිතමු මැදවච්චිය කියලා නැත්නම් පොළොන්නරුවේ මැදිරිගිරිය කියලා ඒ ගමේ සම්පූර්ණයෙන්ම ඒ ගමේ නිෂ්පාදන අහවල් මහල් නිවාසේ තියෙන දෙනට එන විදිහට අපිට සකස් කරන්න පුළුවන්. එතන අපි ගොවියයි පාරිභෝගිකයයි හරියටම සම්බන්ධ කරනවා. එතන ඒ මහල් නිවාසේ පාරිභෝගිකයන්ගේ සංවිධානයක් තියෙනවා. අන්නේ පාරිභෝගික සංවිධානයෙන් විසින් අනුරාධපුරෙන් බඩුවිල්ල හිටිනවා. මේක ගෙනගෙන ලොරි මෝඩද නැහැ. අපිට කියන්න පුළුවන් ගොවියන්ට කෝච්චියට දාන්න. ඔන්න ගොවිය කෝච්චියට දාන්න. එතන ඉන්න සංවිධානයෙන් විසින් ගිහිල්ලා කොටුවට ගිහිල්ලා ඒගොල්ලන්ට පුළුවන් ඒ බඩුව ගෙනල්ලා තමන්ගේ මහල් නිවාසේ තියාගෙන වස විසින් තොර ආහාර විකුණන්න ඒ තැන. මේක අලුත් සංස්කෘතියක් අපි ඇති කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපි දන්නවා රජයේ ආයතන තියෙනවා රෝහල් තියෙනවා සුපිරි රෝහල් තියෙනවා පෞද්ගලික රෝහල් තියෙනවා රජයේ රෝහල් තියෙනවා මේ ස්ථානවල අපි දැන් සාකච්ඡා කරලා තියෙනවා ඒ කැමැත්ත පළ කරලා තියෙනවා වසවිසෙන්තර ආහාර ලබා දෙන මධ්‍යස්ථාන හැටියට මේ ස්ථානපත් කරන්න. ඒ වගේම පන්සල්වල විශාල වශයෙන් සෙනගෙනවා භික්ෂුව මේ මහ ජනතාව වෙන පන්සල් තියෙනවා ඒ ස්ථානවල බලාපොරොත්තු වෙන හැම පන්සලකම මේ වගේ වෙළඳපොළක් ඒ කියන්නේ ඉරිද දවසල් දහම් පාසල් දරුවෝ එනවනම් පොයි දවසක වෙනවනම් එදාට තමන්ට බඩු ටිකක් අරගෙන යන්න පුළුවන්කම තියෙනවා. දැන් අපේ ස්වාමීන් වහන්සේට ආරාධනා කරලා තියෙනවා තමන්ගේ පන්සලේ දුප්පත් මිනිසුන්ගේ නිෂ්පාදන ටික වසවිසින් තොර නිෂ්පාදන ටික තමන්ගේ පන්සලට ගෙනල්ලා විකුණ ගන්න පහසුකම් සලස්සන්න. එතකොට එයාට වෙළඳ මිනිස්සු පන්සලට එනවා එනකොටම මිනිස්සුන්ගේ නිෂ්පාදන ටිකක් පන්සලට ගෙනල්ලා තියෙන පාරායිනේ. යන ගමන් පන්සල් ඉඳලා යන ගමන් එයාට ගොවියටම පුළුවන් පොලක් හැටියට මේ පන්සලේ බිම පාවිච්චි වෙනවා ගොවියට පුළුවන් ඒ ටික අරගෙන පාරිභෝගිකයට පුළුවන් ගොවියගෙන් විදුවම ඒ භාණ්ඩ ටික අරගෙන ගෙදර යන්න. තමන්ගේ ගෙවත්තේ හදාගත්ත කිහෙල් කැන් දෙක තුනක් නැත්නම් 20 කිලෝ 4ක් 5ක් ඉතින්ට ගෙනල්ලා එයාට විකුණ ගන්න පුළුවන්. අන්න ඒ වගේ පහසුකම් හැදෙන ආයතන අපි සකස් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම කොළඹ නගරේ අපි ප්‍රධාන මෙහෙයුම් මධ්‍යස්ථානයක්. ඒ කියන්නේ ගොවියන්ගේ නිෂ්පාදන එකතැනකට ගෙනල්ලා ගබඩා කරන පහසුකම් ඇති කරන්නයි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම බෙදා හැරීමේ මධ්‍යස්ථාන ඇති කරන්න අපි යම්කිසි සැලසුමක් ඇති කරලා තියෙනවා. මෙහිදී ඉතා වැදගත් වෙන්නේ ගොවියන් නිෂ්පාදනය කරනකොට වෙළඳපොළ හැදුවේ නැත්නම් අපි ලොකු අභියෝගයකට මුහුණ දෙනවා. මෙවර අපි අභියෝගයකට මුහුණ දීලා තියෙනවා. අක්කර 20000ක් විතර වස විසින්තර වගා කළා. මේ වී ගන්න අපට ව්‍යාපාරිකෝ නැති වුණා. මොකද යෝධ මෝල් හිමියෝ මේ හාල් ගන්නේ නැහැ. මොකද අපි වර්ග 30ක් විතර වගා කරලා තියෙනවා. ඒතර කුඩා මෝල් වල කොටන්න සිද්ධ වෙන්නේ. විවිධ අභියෝග අපට ආවා. උඹත් අමාරුවෙන් තමයි අපි ඉස්සරහට යන්නේ. දැනට තියෙන ලොකුම අභියෝගය තමයි ගොවියෝ දැන් වස විසින්තර හාල් නිෂ්පාදනය කරලා තියෙනවා. හැබැයි ඒක විකුණා ගැනීමේ සහ ඒක වාණිජ වටිනාකමක් එකතු කරලා සහල් බෝඩට පත් කරලා පැකට් කරලා කොහොමද දෙන්නේ කියන එක. මේ දිතාම වැදගත්ම කාර්යය තමයි ඒ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස මට්ටමින් ගොවියම ව්‍යවසායකයෝ බෝඩට පත් කරන එක. සෑම මැතිවරණ බල ප්‍රදේශයකම නැත්නම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකම කුඩා මෝලක් තියෙනවනම් ඒගොල්ලන්ට පුළුවන් සමුපකාර සමිතියක් මගින් ඒ ටික කොටලා පාරිභෝගික ජනතාවට ලැබෙන විදිහට සැලසුමක් හදාගන්න. අන්නේ අන්තර් සම්බන්ධීකරණය ඒ ජාලගත කිරීම සමායතනින් කරන ගමන්ම දැනට අපි එක වෙබ් අඩවියක් අය ප්‍රකාශයට පත් කළා. තවත් වෙබ් අඩවි ස්වාධීනව හදපු ආයතන තියෙනවා. අපි මේ සියල්ලම එකිනෙකට අන්තර් සම්බන්ධ කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ විදිහට අපි කටයුතු කරද්දී අපි හිතනවා අපට පුළුවන් වෙයි කියලා මේ අභියෝගයට ඉතාම හොඳින් මුහුණ දීලා මේ ප්‍රශ්නය විසඳ ගන්නවා. දැන් වස විසින්තර ආහාර මේ වැඩසටහනේ විශේෂයෙන් මම කියන්න ඕන අපේ ජනාධිපතිතුමා සම්පූර්ණයෙන් මේකට ශක්තිය ලබා දීලා තියෙනවා. එතුමා මේ සඳහා මේ කාර්ය කරන්න අපට අවශ්‍ය කරන මඟ පෙන්වීම කරලා තියෙනවා. ඒ නිසා අපි විශ්වාස කරනවා මේ කටයුත්ත අපට සාර්ථකව කරන්න පුළුවන් කියලා. එයානෝ මෙවර අපි බලාපොරොත්තු වෙන ලක්ෂ කුඹුරුවක් කර ලක්ෂ දෙකක ඉලක්කය විශාල ඉලක්කයක්. විශේෂයෙන් අපි තෝරාගත්ත ප්‍රදේශ තුනක් විතර තියෙනවා තිරුගුණාමලයේ දිස්ත්‍රික්කයේ මහවැලි කලාපයේ කොටස් දෙකක් උඩවලව පැත්ත ඒ වගේම බී කලාපයේ වැලිකන්ද ප්‍රදේශය. මේ ඉලක්කය අපි සපුරගත්තොත් රටට පෙන්වන්න පුළුවන් මෙන්න මෙතන විශාල ආයතනයක් මෙන්න මෙතන තැනක් තියෙනවා අපිට ආදර්ශකේ පෙන්වලා තියෙනවා. මොකද සමහර අය කියන මේක කරන්න බෑ කියලා. අපි බලන්නේ මෙවර කන්නේ පුංචි පුංචි තැන්වල නෙවෙයි එක තැනක දෙකක මහා පරිමාණ වශයෙන් කරලා මේක කළ හැකි කියන විශ්වාසය පෙන්වලා දෙන්න. එයනෝ පරිසර හිතකාමී ගොවිතැන සමහර අය කියනවා විද්‍යාත්මක නැහැ. අයියෝ ඔය අලුත් රසායනික දැනුම නැතුව කරන්න බෑ. මේ විද්‍යාත්මක ගොවිතැන තමයි අලුත් ගොවිතැන නැහැ. අපි කියනවා පාරිසරික ගොවිතැන තමයි විද්‍යාත්මක ගොවිතැන.
එහිදී පරිසරයේ අනාගත පරම්පරාවට ආරක්ෂා කළ දීම ජලයේ ආරක්ෂාව පිළිබඳ වායු ගෝලයේ ආරක්ෂාව පිළිබඳ හැම දෙයක්ම සැලකිලිමත් වෙමින් අපේ පරිසරයට හානි කර නොවන විදියට පරිසරයේ සතා සිවුපාන් ආරක්ෂා කරමින් කරන ගුවිතන තමයි ධාර්මික ගුවිතන නැත්නම් පරිසර හිතකාමී ගුවිතන මේ තුලින් අප බලාපොරොත්තු වෙන ප්‍රතිඵල මොනවාද අද අපේ රටේ ජනතාවගේ එක පැත්තකින් පෝෂණ ප්‍රශ්නයක් තියෙනවා අනිත් පැත්තෙන් අපි බහ ගොඩක් කන කෑවත් අපි ලෙඩ වෙලා තියෙනවා පළමුව පළවෙනි එක තමයි ඔබ ගොවිය නොවුනත් මුළු රටම ගොවිය නොවුනත් අපි සියලු දෙනාම බත් කනවා මොනවා හරි කන මිනිස්සු අපි ඔක්කොම පාරිභෝගිකයෝ ගොවිය මොනවා හරි කරලා වදා කරන්න හරියන්නේ නැහැ පාරිභෝගිකයන් විනාශ නොවන විදියට රටේ ගොවි නිෂ්පාදන සිද්ධ විය යුතුයි ඒක තමයි අපේ ප්‍රධාන සැලැස්ම අපේ දරුවෝ රෝගී වෙනවා නම් අපේ ආහාර රටාව අපි කරන්නේ විනාශයක් ඒ නිසා අපේ දරුවන්ගේ ආරක්ෂාව අපි සාතික කරන්න ඕනේ ඔවුන්ගේ ආයු කාලය අපි ආරක්ෂා කරන්න ඕනේ මේ විදිහට ගියොත් අපේ රටේ දරුවන්ට කිසිම අනාගතයක් නැහැ තත්ත්වයට රෝගී ඉතාම කම්මැලි බුද්ධිහීන ජාතියක් බවට අපිපත් වෙනවා මෙන්න මේ තත්ත්වෙන් නිදහස් කර ගැනීම සඳහා තමයි මේ වැඩසටහන අපි සකස් කරලා තිබෙන්නේ මේ වැඩසටහන කිරීමේදී අපි අවසාන ඉලක්කය වෙන්නේ කොහොමද අපේ රට නිදහස් නිවල් රටක් බවට පත් වෙන එක පුළුවන් තරම් පිට රටින් ගෙනෙන ආහාර අධෛර්යමත් කරලා අපේ රටේ සෑම දෙයක්ම නිෂ්පාදනය කරගන්න එක අද මුම්මැටද කව්පිද විවිධ ධාන්‍ය වර්ග අපි ගත්තොත් විශාල ප්‍රමාණයක් ලංකාවේ නිෂ්පාදනය කරනවට වඩා පිට රටින් ගෙන්නන්නේ අපිට සතුටු වෙන්න පුළුවන් ආල නිෂ්පාදනය කරන පමණයි ඉදිරි කාලය තුළ අපි සැලසුම් කරලා තියෙනවා විවිධ මට්ටමේ අපේ විද්‍යාත්මක ක්‍රම සා සොයා ගැනීම වලින් අපි සාකච්ඡා කරලා තියෙනවා අපිට කන්න තුනක් නැත්නම් අතුරු භෝගයක් අපිට වගා කරන්න පුළුවන් අපට අවශ්‍ය මුංගට ටික සම්පූර්ණයෙන්ම ලංකාවේ හදා ගන්න පුළුවන් රණිල කුලකේ අපි ආහාරයට ගන්නා භෝග ටික සම්පූර්ණයෙන්ම හදා ගන්න පුළුවන් ඒ සඳහා සමීක්ෂණ අපි කරලා තියෙනවා මේ මහ පොළව අපට හොඳටම ඇති අපි ආසන්න ඉන්දියාව ගත්තොත් අවුරුද්දට එක සැරේ හරියට වහින්නේ අවුරුද්දේ පායන කාලෙට පණ යන්න පායනවා ඒ කියන්නේ සෙල්සියස් අංශක 40කට වැඩි උෂ්ණත්වයේ අපේ මේ පුංචි දූපත තවමත් අපි ආරක්ෂිතයි. තාමත් අපේ කරාමයක් ඇරියම වතුර ටික බොන්න පුළුවන්. අපිට බීමට වතුර ටිකක් තාම තියෙනවා. ඉන්දියාව වගේ රටක් ගත්තොත් මුළු ඉන්දියාවේ වුවක් 100ට එකක්වත් නැහැ. හරියට වතුර ටිකක් බොන්න තැන. ඒ අනුව ගත්තම අපිට බොන්න වතුර තියෙනවා. අපේ වායු ගෝලයේ අපේ බිමේ වායු ගෝලයේ අනිත් රටවල වල තන තාම විනාශ වෙලා නැහැ. මෙන්න මේක අපි ආරක්ෂා කරගන්න ඕනේ. මේ රටේ ලස්සන මොකද්ද මේ රටේ වටිනකම මොකද්ද මේ රටේ වටිනකම මේ රටේ තියෙන කොළපාට ගස්කොළ සමහර අය කතා කරනවා මේක මහ යෝධ නගර කරන්න ඕන මේක කර්මාන්ත ගෙන්නන්න ඕන සේරම ලෝකේ තියෙන අපි කියනවා මේ ආණ්ඩුව පරිවර්තනය කිරීමට අපි දායක වුණා ඒ නිසා පරිසර විරෝධී රටට අහිතකර කර්මාන්ත ගේනවනම් ඔබත් සමග අපි එකතු වෙලා එවැනි කර්මාන්ත අපි නැවැත්විය යුතුයි. මේ රටට ගෙන්නන්න ඕන මේ රටේ ඵල ප්‍රමුඛතාවය දෙන්න ඕන මේ රටේ සම්පත්වලට සම්පත්වලින් කරන නිෂ්පාදනයට ප්‍රමුඛතාවය දෙන්න ඕන. අපේ කුරුදු තියෙනවා කුරුදු ආශිත කර්මාන්තශාලාවක් කියලා සෙට් හදනවනේ. ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒකින් රටට ලාභයක් ලැබෙනවා. අන්න ඒ විදිහට අපේ කර්මාන්ත ශේත්‍රය අපි දියුණු කළ යුතුයි. එහෙම නැත්නම් ලෝකේ පා කරමු වහන්න තියෙන ගල්ලඟුරු බලාගාර ටික ඔහොම මේ අය කරන්නේ. එහෙම නැත්නම් එපා කරපු රසායනික බලාගාර ටික මෙහිමයි කරන්න එනවනම් ඒක අපි දකින්නේ රටේ සංවර්ධනයක් කියලා. ඒ නිසා අපට වගකීමක් තියෙනවා. අපි මේ අවස්ථාවේ කියන්නේ කැමති ඒ වගකීම අපි ඉෂ්ට කරමින් ඉන්නවා. අවසාන වශයෙන් අපේ බලාපොරොත්තුව කුමක්ද? අපේ බලාපොරොත්තුව නිරෝගීමත් ජනතාවක් බිහි කර ගැනීම. අපේ රටේ ගොවි ජනතාවද වහල්ලු. ඔවුන්ගේ ඉඩම් වලින් 50% අද කාට හරි උගස් තියෙනවා. අන්ත දුක්ඛිත ජනතාවක් එක පැත්තකින් රෝගී වෙලා අනිත් පැත්තේ ණයබරින් මිරිකලා මේ තත්ත්වෙන් ගොවි ජනතාව අපි නිදහස් කරගන්න ඕනේ. ඒ සඳහා තමයි මේ වැඩසටහන. අවසාන වශයෙන් මේ රටද පෙරන ප්‍රධාන ප්‍රශ්නය අපි හැමෝම ණයකාරයෝ. මුළු රටම ණයයි. කොහොමද මේ ණයබරින් අපි නිදහස් කරගන්නේ? ඒ තමයි මේ මහ පොළොව මත නැගිටීමෙන් තමයි අපට අපේ නිදහස අත්පත් කරගන්න පුළුවන්. ඒකයි අපි වසවිසෙන්තර ගොවිතන කියන අදහස ගෙනාවේ. පිටරටට විශාල ඇදීන ධනය නවත්තන්න පුළුවන්. පිටරටින් ගෙන්නන ආහාර පාන සංස්කෘතිය වැඩිවීම අඩු කරන්න පුළුවන් අවම තත්ත්වයකට ගේන්න පුළුවන් ඒ වගේම අපට නිරෝගීමත් ජනතාව බිහි කිරීමට අවශ්‍ය කරන ආහාර ටික රටේ හදා ගන්න පුළුවන් මේකයි අපේ බලාපොරොත්තුව මේකයි අපේ අපේක්ෂාව ඉතින් ඔබ හැම දිනම
වගකීමක් ගන්න. අර කලින් කිව්ව වගේ තමගේ ජීවිතය වගා කිරීම පටන් ගන්න. හැමෝම පුංචි ව්‍යවසායකයෙක් වන්න. හැමෝම හිතන්නේ අපි වසවිෂතර ආහාර වැඩසටහනේ කොතනදී හරි අපි සම්බන්ධ වෙනවා කියලා. මේ ආපු හැමදෙනාම ක්‍රියාකාරීව කටයුතු කරමු. මෙන්න මේ ක්‍රියාකාරීත්වය අපි අවුරුදු දෙකක් කරොත් අපි විශ්වාස කරනවා අපේ රටේ දරුවන්ටත් අපටත් අනාගතයක් හදා දෙන්න පුළුවන් කියලා. ඉතින් අපි හැමදෙනාම ආත්ම ධෛර්යයෙන් යුක්තව කටයුතු කරමු කියලා ඉල්ලා සිටිමි. ඔබ හැමදෙනාටම සෙත් ප්‍රාර්ථනා කරමි. මම නිහඬව නබෝ මිසුදී. පස්සෙ ඉන්නේ දී රටක් පාරිභෝගිකයා සුබුද්ධික කිරීම වෙනුවෙන්